The dominant discourse of the blue growth, blue economy is to accelerate, expand and exploit the marine resources to bring sunken billions of the sea. It is happening through aquaculture, tourism and infrastructure development and other sea transportation activities, fisheries activities, seabed mining and many other ways. So we would like to ask you to see how the fisher people are affected with all these development activities and how their life is being affected. අපි කනගාටුකාරී සිටින ගම දැනට දීවරයන්ට තියෙන්නේ දීවරයන්ට මාළු පැටියෙක් හොයාගන්න මූදර කීලා මාළු පැටියෙක් නැහැ. පළවෙනි කාරණේ ලයිලා ගැන. මෙයාලගේ ප්‍රොමිස් වලක තියෙන්නේ නායක සතුන් 10ක් ගේමින් ගහන්න. මෙයාලා නායක සතුන් 10ක් ගේමින් ගහන්නේ නැහැ මේ වෙනකොට. මෙයාලා සතුකුවක් සතුන් දෙකක් ඇතුළත ගහන්නේ. එහෙම සිද්ධියක් තමයි අපේ තලෙවිල උනේ. අපේ මාළු හැදෙන මේ ගල් පරවේ ඇවිල්ලා ගැහැවා. ගල් පරවේ ගහලා මෙයාලගේ දැලු ගලේ වැටුණාම ওই ගල් සේරම කඩාගෙන තමයි මෙයාල දඩස් කරලා දැල අල්ලන්නේ. එතකොට මෙයාල ඩයින ගහනවා. ඩයින ගහපුවම මාළුගේ වාසභූමි සේරම විනාශ වෙනවා. සාමාන්‍යයෙන් උදාහරණයක් කියනකොට අපේ ගියක් දොරක් හැදුවොත් අපිට ඉන්න තැනක් නැති වෙනවා. ඒ වගේ තමයි මාළුන්ට බොහෝ වෙන තැනක් නැති වෙනවා. මේ කලපුව පානම කලපුව. අවුරුදු 20ක් වෙනවා මේ කලපුව රස්සාව කරන්න පටන් අරගෙන. මං උදේ මේ රාය කලපුව යනවා. एलटीटी प्रश्न आप अभी कले इंड बर अभी अविल गमे गमे पास आव नात अविल मेक उठे एंड गिले अभी उत्तर अभी विषय आईदेन इटी और ये विषय आईदेन अभी अविल पिटा कर व्यापरता कर अभी पेड में ගෙහින් කිව්වා කඩාගෙන එන්න ඉස්සලා කියලා මොනවා හරි කරන්න කියලා ඒත් කරුවේ නැහැ ගේ අයිනටම ඇවිල්ලා තියෙන්නේ ඉන්න දියාවති මොන මෙතෙන්ද වෙලා ඉන්නේ නැහැ මාත්‍ය අපි තමයි බලක් කොහෙ හරි යනවා මෙතෙන්ද වෙලා ඉන්න ඕන නැහැ කවුරුත් දකින්නේ අපි කොච්චර ගෙහින් කිව්වද ඉංජිනේරුවම් හොයන් ගියා උදේ ඇඳලා දෙකේම ගියා උයන්නේ කරන්න නැතුව ඒත් ඇවිල්ලා කෙලනකම්ම හිටියා මේ ගල් දාන්න ඒ ගැන කියනවා බලදරේට කිසිම කෙනෙක් මේ ගැන බලන්නේ නැහැ අහන්න දැන් අපි අවුරුදු 100ක් ඉඳන් කියනවාද මුතුමන්දී මිනිසුන්ට යම් දෙන්න තැනක් නැහැ කියලා ඉඳන් කොච්චර ඉල්ලුවත් කිසිම දෙයක් රජයේ මේ මුතුමන්දී ජනතාව කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ මේ සම්මානය තව අවුරුදු 100ක් තුනක් ඇති මම දැන් ඔහොම මොඩ පිළිවිලා අවසන් වෙන අය සම්මානය சோழர்கள் வருகையால் எங்களுடைய வாழ்வாதாரம் பாதிக்கப்பட்டிருக்குது எங்களுடைய வாழ்வாதாரம் எப்படி பாதிக்கப்பட்டிருக்குண்டா எங்களுடைய எங்களுக்கு வர வேண்டிய வருமானம் எங்களுடைய மீனவர்கள் பிடிக்க வேண்டிய மீன் எங்களுடைய கணவன் பிடிக்க வேண்டிய மீன் அது வர வேண்டிய வருமானம் எல்லாம் இந்தியன் சோழரால் அவங்க கொண்டு போகிறாங்க பக்கத்து வீட்டில் நான் போய் எடுக்கிறது களவு இவங்க அதைத்தான் இப்போ செய்கிறாங்க திருடுறாங்க அடுத்த அடுத்த நாட்டில் இருந்து எங்களுடைய நாட்டுக்கு எங்களுடைய ஊருக்கு எங்களுடைய படகுகளை செய்ய முடியாமல் அவர் அவங்க வந்து செய்து திருடி கண்டு போகிறாங்க எங்களுடைய ஆடத்தில் வந்து மூன்று நாள் தான் தொழில் அது ஒழுங்காக செய்ய முடியாது சரியான கஷ்டம் இதனால் வந்து வடகயிறு பட்டு பிறகு தான் மிச்சம் உடைய மேலும் மேலும் கடனை பட்டு 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 சரியான கஷ்டப்படி சனம் දැන් රෝඩ් සිටි වරායවල් හදන නිසා තමයි මේ වෙරළ ඔක්කොම කාදන වෙන්න ගත්තේ. දැන් අක්කර මම හිතන්නේ මීටර් දැන් 100කට වඩා ප්‍රමාණයක් මේ මුහුදට කාදන වෙලා ඉවරයි වෙරළ. ඉතින් ඒ කාලේ ඇතර පෙච්චර ප්‍රශ්නයක් තිබ්බේ නෑ. නමුත් දැන් ඉතින් ඒ අවදානම අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. වරායවල් හදනවා, පෝට් සිටි හදනවා අනිවාර්යයෙන් සංවර්ධන කටයුතු තියෙනවා. නමුත් දියවරයාගේ ඉදිරි පැවැත්මත් සුළුපන්න දියවරයාගේ ඉදිරි පැවැත්මත් පොඩ්ඩක් බැලුවොත් හොඳයි කියලා තමයි හිතන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ පෝට් සිටි ගාප නිසා තමයි ගොඩක් වෙලාවට මේ වැලිකඳු යන්න ගත්තේ. දැන් අවුරුදු मेकाल मदरसा रत्न रस्सावा
කාට යටහත් වෙන්න ඕනේ අපි හිතුවොත් යනවා නැත්තම් ගෙදර නිදී ගන්නවා අපි මේ අන්තිම කෙරවර අපි වෙරළට මාළන කලින් මේ බලාගෙන ඉන්නවා ඉතින් සංචාරක මේකට ගලන්න හුඟක් ඉස්සේ මොකද ඒවා විදේශ බිල්ම එනවා කියලා ඉවරලා ඒකෙන් දැන් අපිව දැන් දානෝග 60කම 4කට 5කට යන් අපි කියලා දාන්නේ संवर्धने සංචාර මාසද ඉදමිලදී ගන්නේ මේ මේගොල්ලෝ උත්සාහ කරන මොහොත වෙරළ අත්පත් කරගන්න වෙරළ අත්පත් කරද්දී වෙරළ තිබෙන තොටුපළවල් වගේම මහදල් තොටුපළවල් අහිමි වෙලා තිබෙනවා වගේම ඒගොල්ලෝ උත්සාහ කරන කලප්පු ප්‍රදේශයේ ඉතරදි කඩාන පද්ධතිය විනාශ කරනවා හොටල් බෝඩ් වරින්ද කරන්න වගේ දේවල් වලට නමුත් මේ සිද්ධීන් දීර්ඝ වෙනවා පාලම ගාල්ල මීගමුව කල්පිටි අපේ මොහොත්වාර ප්‍රදේශයේ මේ සිද්ධ වෙලා තිබෙනවා ඉතින් අපි කියන කැමති සංචාර මාසද කරන්න ඕනේ මිනිස්සු අවශ්‍ය විදියට මිනිසුන්ට එක්ක එන කර්මාන්තේ විසක් මිනිසුන් අයින් කළා නෙමෙයි. ඉතින් මේ දීවරයන්ගේ දීවර රැකියාව විනාශ කරන්නේ මේ කරන රැකිය මේ කර්මාන්තේ කරලා කාට ප්‍රයෝජනක් වෙන්නද? ඉතින් අපි කියන්නේ දීවරය දීවර කර්මාන්තේ එක්ක බද්ධ වුණු ඒට ඒකට මේ දීවර ප්‍රේ කරන කර්මා සංජානමන්තය දෙන්නට කොහොමද කියන එකයි. After listening to all these life struggles, the realities and understanding what is happening in the fisher communities, we would like to ask the policymakers, the financial institutions, food and agriculture organization, and all the responsible people to think their strategies, how to ensure the small scale fishers will be living in a peaceful, decent life. So we urge everyone to rethink about their strategies.